ආයුබෝවන් කියලා පිළිගන්නා සිය දෙනාම ගොවිතු YouTube නාලිකාවට අද කතා කරන්න ආවේ වර්තමාන කාබනික ගෝතනත් එක්ක යද්දි ගොවි මහතුන්ට තියෙන ලොකුම ලොකු ප්‍රශ්නයක්. මොකක්ද? අපිට යූරියා නැතුව අපේ ගස් හැදෙන්නේ නැහැ. ගස් කහ වෙලා, අස්වැන්න අඩු වෙලා, ගහ ලොකු වෙන්නේ නැහැ. ගොඩාක් ප්‍රශ්න. ඉතින් අද වීඩියෝ එකෙන් කතා කරන්න ආවේ අන්නේ ප්‍රශ්න වලට ගොඩක් හොඳ සාර්ථක විසඳුමක් කාබනික පොහොරක් හදලා ඔයාලට විසඳුමක් විදියට දෙන්න හදන්න. එතකොට මම මේකදී භාවිත කරන්නේ අකුරත කියන ශාකය අපි ලාඩප්ප වැටමාර් ඒ වගේ නම් වලින් හඳුන්වනවා අන්නේ ශාකයත් ගොමත් අමු ගොමත් විතරයි. එතකොට මේක අපිට බොහොම පහසුවෙන් හොයාගන්න පුළුවන් සම්පත් එකක්. බලමු කොහොමද මේ පොහොරක හදන්නේ කියලා. එතකොට අපිට අවශ්‍ය වෙනවා මේ වගේ බාල්දියක්. ඔයාලා විශාල ප්‍රමාණයෙන් හදනවා නම් ලොකු බාල්දියක් ගන්න. දැන් මම ඔයාලට පොඩි නිදසුණක් විදියට මේක හදලා පෙන්නන්නේ. එතකොට මේ වගේ බාල්දියක් අරගෙන ඉස්සෙල්ලම මේ මකුලත තියෙන්නේ මේ මකුලත මේ ආකාරයට අපේ බාල්දියේ අඩියට මෙහෙම දාග. මේ ආකාරයට මෙහෙම දාගෙන මෙහෙම එක තට්ටුවක් දාලා ඊට පස්සේ කරන්න තියෙන්නේ මෙන්න මේ ගොම. වියල් ගොම මෙහෙම තට්ටුවක් දාගන්න. ගොම කියන්නේ අපේ කාබලින් ගොම විතර නැතුවම බැරි හොඳම හොඳ නයිට්‍රජන් ප්‍රතිශතයක් තියෙන ප්‍රභවයක්. ඊට පස්සේ ජලය මේ ආකාරයට මෙහෙම දාන්න. ඊට පස්සේ මෙහෙම පොඩ්ඩක් හොඳට මේක අර මෆ්ලුත කොළ හොඳට අස්සට යන විදිහට හද කරගන්න මේ ආකාරයට. දැන් නැවතත් ආයි තට්ටුවක් දා. මේක ගොඩක්ම ගොඩක් සාර්ථක පොහොර එකක්. මේක ගනිද්දි මකුලත දළු කොටස් විතරක් ගන්න. මොකද දළු කොටස් කියන්නේ ලා කඩලා කොටස් ගන්න. නැත්නම් අර මෝරපු කොටස් ගත්තොත් මේක දිරන්න යන කාලයක් ගොඩක් වැඩි වෙනවා. පොහොර එකේ ප්‍රමිතිය හරියට එක්තර හොඳට හම්බෙන්නේ නැහැ. ඊට පස්සේ නැවතත් මෙහෙම කොටසක් දා. ස්වාත් මේ ආකාරයට මාරුවෙන් මාරුට කොටස් දාලා දාලා හොඳින් ජලය සපය. මේක ජලය හොඳින් දා. හොඳින් දාලා පොඩ්ඩක් ලීයක් ආධාරයෙන් වගේ නැත්තම් ඔට අතින්ම කරන්න පුළුවන්. මෙහෙම හොඳින් තලා. නැත්තම් ඔයාලට පුළුවන් නම් මේක ගොම අමු ගොම අරගෙන ජලය දිය කළම භාවිත ගන්නත් පුළුවන්. එතකොට ගොඩක් පහසුයි අපිට. ඉතින් මේ ආකාරයට මෙහෙම හොඳින් ජලය පුරවලා මේක සති තුනක් විතර තියෙනවා. මේක දැන් මෙහෙම තිබ්බොත් පණුව වගේ ඇති වෙන්න පුළුවන්. ඒක නිසා මෙහෙම පියනකින් වහලා සති තුනක් මාසයක් විතර තියෙනයි නේ. මේක හොඳ තීර පොහොරයක් අපේ ශාකවලට දාන්න. එතකොට මේක දැන් මාසයක් විතර යනවා කියලා මම කිව්වනේ. මේක මේ ආකාරයට ගත්තොත් මාසයක් විතර යනවා මෙහෙම ගත්තොත්. ඔයාලට පුළුවන් නම් මේක යන කාලේ අඩු කරගන්න පුළුවන් අපිට මේ ගොම අපි මෙහෙම බාල්දියකට දාලා හොඳින් ජලයේ දිය කරලා ගත්තොත් මේ ගොම තොර ගොම කැට විදිය නැතුව හොඳ හොඳට මේ කැට කුඩු වෙලා දියරයක් විදියට ගත්තොත් මේක ගත වෙන කාලය අඩු වෙනවා. ඊට පස්සේ දැන් මෙහෙම මේ ලොකු දඬු පිටින් මෙහෙම කොළ කොළ පිටින් ගත්තොත් මේ ගත වෙන දිරන්න යන ගත වෙන කාලය වැඩි වෙනවා. ඒක නිසා මේ කඳ කොටස් ගන්නෙ නැතුව මෙහෙම කොළ විතරක් වෙන් කරගෙන මකුලත දණ්ඩ අයින් කරලා මේ කොළ ටික විතරක් අරගෙන කොළ උඩාවට කැබලි කරගන්න පුළුවන් නම් ඒ කියන්නේ ඔයාලට මේක එක්ක වංගෙඩියක දාලා කොටා ගන්න පුළුවන් හරි ක්‍රමයක්. නැත්තම් මේක ඔයාලට කොහොම හරි කොළ උඩා වෙන්න කඩා ගන්න ක්‍රමයක් තියෙනවා. මෙහෙම මේ ආකාරයට දැම්මට පස්සේ ඒක සුදු දිවිින් හරහා ජීර්ණය වෙන ගොඩක්ම අඩු කාලයක් යනවා. ඒ කියන්නේ ඔයාලට ඉක්මනින් ශාකයට දාන්න ඕන නම් මේ ආකාරයට කරන්න. එතකොට සති දෙකකින් වගේ ඔයාලට මේ පොර ඉක්මනට ලබා ගන්න පුළුවන්. ඊට පස්සේ දැන් මේක මෙහෙම්මම ගහකට යෙදුවොත් ප්‍රශ්නයක් වෙයිද? ඒකට සමහර ශාක වලට මේක කෙලින්ම යෙදුවොත් ගහට පොර ගතිය වැඩි වෙලා ශාකය
වර්ධනය පොඩ්ඩක් මේ වෙන්න පුළුවන් නැත්නම් ශාකේ මැරිලා යන්න පුළුවන්. ඒක නිසා මේන් එක් කොටසකට දැන් මේක මෙහෙම ජීර්ණේ වුණාට පස්සේ මේක පෙරලා අරගෙන මේකේ වෙන කොටස් එහෙකට අපි ජලය කොටස් එකක් අවලං කරලා ස්ප්‍රේ එකකින් හරි නැත්නම් අපිට මල් බාල්දියෙන් හරි අපිට ශාක වලට ලබා දෙන්න පුළුවන්. ඒතකොට මේ ගොමවලත් මේ මකුළු වලත් තියෙන හොඳටම නයිට්‍රජන් තියෙනවා. ඒක නිසා අපිට අර යූරියා දාලා ශාකයකට දෙන නයිට්‍රජන් ප්‍රමාණයට බොහෝ සෙයින් සමාන නයිට්‍රජන් ප්‍රමාණය මේ හරහා දෙන්න පුළුවන්. ඒක නිසා ගහ කහවිලා එහෙම ප්‍රශ්න තියෙනවා නම් මේක එදුවට පස්සේ ගහ ඉක්මනින් සාර්ථකව වර්ධනය වෙනවා. ඒක නිසා ඔයාලා අදම අත දබන්න මේ වීඩියෝ වටිනවා නම් ඔයාලා ලයික් කරන්න කමෙන්ට් කරන්න ෂෙයා කරන්න. ඒ වගේම අපේ ගොවිගෙදර YouTube නාලිකාව තාමත් subscribe කරලා නැත්නම් subscribe කරන්න. ඒ වගේම බෙල් සලකුණු ක්ලික් කරන්න. එතකොට මේ වගේ වීඩියෝ දාපු ගමන් ඔයාලට notification එක ගෙන්න ගන්න පුළුවන්.